අපේ ගොවීන්ට අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තමන් වවන භෝග විනාශ කරනවා. පැලයක් හැදුවොත් ඒ පැලේ විනාශ කරනවා. ඒව ඇත්තටම මානුෂීය ගැටලු. මොකද හේතුව කවුරු හරි කෙනෙක් තමන්ට අවශ්‍ය ආදායම උපයන්න හෝ තමන්ට අවශ්‍ය ආහාර ටික හදාගන්න මුළු අවුරුද්දක් තිස්සේ මහන්සි වෙලා ඒ කරන කැපවීම එක මොහොතකින් වෙන අනතුරකින් ස්වභාවිකව වෙන මොනෑම හෝ ව්‍යසනයකින් නැතිලා යන්න පුළුවන්. මේ වගේ කතාබහක් තුලදී අපිට නිතරම අහන්න ලැබෙන දෙයක් තමයි මේ වල්ලූරෝ හින්දා වගාහානි වෙනවා. මේ වල්ලූරෝ හුඟක් සුලබයි, උංගෙන් කරදරයක් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ හැම ප්‍රශ්නෙකම දෙපැත්තක් තියෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම මිනිසුන්ගේ පැත්තෙන් ගත්තොත් මානුෂික දෙයක් තමන්ට අවශ්‍ය ආදායම් ගන්න, තමන්ට අවශ්‍ය ආහාර ටික ගන්න විදිහක් නැතුව ඒ බවභෝග විනාශ වෙන එක. හැබැයි මේව පිළිබඳ අපි විමසිල්ලෙන් අවබෝධයෙන් අපි බැලුවොත් එහෙම අපිට සමහර දේවල් ගැන හිතන්න පුළුවන්කම ලැබෙනවා. එතනදී අපිට ඇත්තරම මිනිස්සු විදිහට අපිට ගොඩක් හිතන්න පුළුවන්. අපි බුද්ධිමත් සත්තු කොට්ටාශයක්. හැබැයි අපි කොච්චර බුද්ධිමත් වුණත් අපි හිතන්නේ එක පැත්තක් විතරයි. මොකද ඒ අපිට තියෙන වාසිය විතරයි. එතකොට වල්ලූරෙක් වගේ සතෙක්, එහෙම නැත්නම් කපුටෙක් වගේ සතෙක් මේ හැම සතාගෙම මේ තියෙන පරිසර පද්ධතියන් වලට ලොකු සේවයක් සිද්ධ වෙනවා. ඒ සත්තු ඒ සේවය කරන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට හැම සතෙක්ම හැම පරිසර පද්ධතියකම ගොඩක් වටිනවා. ඒකේ වටිනාකම තක්සේරු කරන්න බෑ. එතකොට වල්ලූරෙක් වගේ සතෙක්ගේ ක්‍රියාකාරීත්වය බැලුවොත්, එහෙම නැත්නම් ඌගේ චර්යාව බැලුවොත්, ඌ කරන්නේ බිම හාරන එක, මඩ කරන එක, ඒ වගේ දේවල් තමයි ඌගේ ප්‍රධානම චර්යාවන් වෙන්නේ. එතකොට මේ වල්ලූරෙක් වගේ සතෙක්ගේ අපේ පරිසර පද්ධතීන් වලට තියෙන සේවය මොකද්ද කියලා බැලුවොත්, ඌගෙන් තමයි අපිට ලොකුම සේවයක් තියෙන්නේ. මොකද මොනියම් හෝ පරිසර පද්ධතියක් විනාශ වෙලා, හිතන්නකෝ කැලයක් කියලා, ඒ කැලේ විනාශ වෙලා යනවා නම් ඒ කැලේ නැවත සක්‍රීය ලෙස වවන්න ඉන්න සතා තමයි වල්ලූරා. සමහර විට ඔබ මේ කතාව මම කියද්දි මගෙත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්. අපි විවිධ අදහස් තියෙන පුද්ගලයෝ, එකම අදහස් නෑ, විවිධ මට්ටම් වල ඉන්නේ, විවිධ විදිහට හිතන්න පුළුවන් කට්ටිය, විවිධ විදිහට තේරුම් ගන්න පුළුවන් කට්ටිය. හැබැයි මම මේ කියන කාරණේ ඔබත් මොහොතකට හිතුවොත්, වල්ලූරෙක් වගේ සතෙක් ඌ කරන්නේ මම අර කලින් කිව්වා වගේ බිම හාරලා බිම වැටෙන ඇට ටික ඌ බිම හාරන ගමන් ඌට අවශ්‍ය දේවල් ටික ඌ කනවා. හැබැයි නොදැනුවත්වම පොළොව මතුපිට තියෙන බීජ ටික මතුපිට පස් වලින් වහනවා. ඒ වගේම තමයි ඌ හාරපු තැන් මඩ වෙනවා. අර ඇට වලට පැලවෙන්න අවශ්‍ය වතුර සහ පෝෂක කොටස් ටික එකින් ලං වෙනවා. එතකොට යම් කිසි ස්ථානයක අපි කැලෑ විනාශ කරයිද, ඒ ස්ථානයේ කැලෑ වවන්න ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා ඉන්න සතා තමයි මේ. එතකොට වල්ලූරු සුලභ වෙන්නේ අපි කැලෑ කපන ප්‍රමාණය අනුව. එතකොට අපි කැලෑ විනාශ කරන්න විනාශ කරන්න ඒකට මේ පරිසරයෙන් එවලා තියෙන ඒ පරිසරයේ යථාතත්වයට පත් කරන්න ඉන්න සතා සුලභ වෙනවා. මම කියන කාරණේ මම මේ කියන හින්දා හිතන්න එපා, මම මේ කියන හින්දා විශ්වාස කරන්න එපා. අපි හැමෝටම හොඳ බුද්ධියක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් අපි අපේ බුද්ධිය අවදි කරලා බැලුවොත් කවුද මෙතන වැරද්ද කරලා තියෙන්නේ කියන එක අපිට යම් මොහොතක මතක් වෙන්න පුළුවන්. හැබැයි අපේ පැවැත්මට මේ හැමදේම අත්‍යවශ්‍යයි. ඒ හින්දා මිනිසාගේ පැවැත්ම තහවුරු කරනවා නම් අපි මේ පරිසරයෙන් ඉවත් නොවි අපිත් පරිසරයේ පුරුකක් විදිහට ඉන්න පුළුවන් වෙන දවසක මේ ප්‍රශ්නවලට හුඟක් අපිට විසඳුම් තියෙනවා. ඒ හින්දා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ පරිසරයත් එක්ක තියෙන දැනුම, පරිසරයත් එක්ක තියෙන සම්බන්ධය අපි නැවත වර්ධනය කරගත්තොත් අපිට සමහර ගැටලු නිවෙන්න පුළුවන්.
බොහොම ස්තුතියි.